මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදාතනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සිහන රේඩියෝස්සේ බලාපොරොත්තු වන්න පින්න මතක අඩවිය පින්න මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සිහන රේඩියෝස්සේ බලාපොරොත්තු වන්න सुंदर मतक වෙනදා වගේම අදත් ලස්සනට හිරු පායලා තියෙන සුන්දර දවසක්. ගස්වල පාට පාට මල් පිරීලා මා දිහා බලන් ඉන්නා වගේ මට දැනෙනවා. නිවසෙන් නොයෙකුත් වැඩ රාජකාරී ඉවර වෙලා ගිමන් නැරීම සඳහා තේකකුත් හදාගෙන හැමදාමත් වගේ මගේ සුන්දර පරිසරයේ අලංකාරයේ විඳිමින් අඹ ගස ළඟ බංකුවේ වාඩි වුණේ मगे सेमियंगे अतिन लेवुनु अपे आदर कथाव संधान ए पोत कियवीम संधा मेतन सित कथाव अतीतेट पुते नेकिटिन्नको अने अम्मे तवटे इन्नोगो मे मटनम बेद ऑफिस यन्न एहेम कियला कोहमद पुते ऑफिस नोया इन्ने आ अय्याने अर गोडे कियला मगे सेक्रेटरी दिरे दम्मे ඒ කෙල්ල අයින් කරනකම් මම නම් යන්නේ අම්මේ අම්ම ගිහලා අපච්චිට කියන්න ඒව පුතේ මම දන්නේ නැහනේ ඒව අපච්චි එක බේරගන්න මේ අනේ මන්දානේ ඔයාලා මල කරදරයක් වෙනද වගේම ඉතින් අදත් නැගිට්ටේ අම්මගෙන් බේරෙන්න බැරි තැනමයි මම සහන් නිමංක දැනට වැඩ කරන්නේ මගේ තාත්තගේ ගාමන්ට් එකේ සෛරු නිවර්තන या निशा तमा मम्मी उदय पांदर कै गहन गे मगे अपच्ची मगे सेक्रेटरी दीर याव पत्कर पुनीसाय इतिंग उदयम अम्मगे वदे निशा बत्ती कक्काल ऑफिस गे इते कमेत्ते ना निमे गुड मॉर्निंग सर गुड मॉर्निंग को सायरे ताम वेले नदरानी अंतिम අහිංසක ඒරුව දැක්කම හදවත මදක් නැවතුණත් මගේ ගල් හිත එයට නම් අවනත උනේ නෑ. Good morning sir. Morning? තමසෙ මේ වෙලාවටද වැඩට එන්නේ ඈ? දැන් තමසෙද මෙතන බොස් මමද? Sir sir. ඇයි? මේ ඔයි නිදාසට කාරණා කියන්න ඕනේ නෑ. හෙට ඉඳන් මෙතන වැඩට එන්න ඕනි උදේම ඕකේ? අද හවස 6 වෙනකන් තමුන් වැඩ කරන්න ඕනි තේරුණාද? It's මේ 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 නෑ ඕකේ මං කියන විදිහට වැඩ කරනවා. හරි සර්. දැන් යනවා මගේ තේ එක ගේන. It's නිමල් අංකල්නේ තේ ගේන්නේ. නෑ නෑ. අද ඉඳන් මගේ තේ එක තමුස ගේනවා. හරිද? ඇයි බැරිද? සයිර ගිහින් ටික වෙලාවකින් ආවේ මගේ තේ එකක් තරම්
ඒත් මට ඕනි උනේ ඇයවට ඉද්දවන්න. ෂි මොනවද ඔයි මේ? මෙලෝ රසක් නැහැනේ. සීනි වල යන ගන තමුසෙන් ගන්නෙ නැහැනේ. යනවගින් සීනි දාගෙන එනවා. කාරුමේ. සමා වෙන්න සර්. මම වෙන තේ එකක් ගේන්නම්. සර් තේ එක. ඔව් තනින් තියෙනවා. හරි සර්. මොනවද මේ? තමුන් හිතුවා මම පොඩි එකෙක් කියලා? මේ තේ මෙච්චර නිමිලා යල්ලතුළු වගේ. සර් ගොඩක් වෙලානේ මං තේ එක ගෙනල්ලා ඒසී එකට නෙවෙන්නේ නැති සර්. දැන් තමුන් මට වඩා ඉහළින් යන්න හදනවද? නෑ සර් මේ මේ වැඩ ටික කරනවා. මේක නම් මගේ කරුමේ. මේ මෙතන අඩන දෙයක් මං කිව්වේ නෑනේ අයිසෙ. අද වෙනකොට දින 10ක්. ඒ දින 10ම ඈ මගෙන් කරගත්තේ වැණුම් අහන එකම විතරයි. ඒත් ඒ අහිංසකකම, ඒ හුරතල් බව, ඒ සුන්දර ඇස් වලින් පවා මා වශී වෙලා. අදට දින 10ක් වුවත් දවස් 5ක් පමණ ඈ මගෙන් වැණුම් අහලා තමයි දවස ආරම්භ කරේ. ඒ ඇගේ පෙමිනීම වෙලා යන නිසා. මා කීව වෙලාවට ඈ ආවත් මා ඇයව ගෙදර යව්වේ මගේ වෙලාවට. ඇත්තටම ඒ ආදරය මගේ ස්මයිල් වලට එහා සයුරි ඈත් වෙනවට මම අකමැති වුණා. ඒ නොදැනුවත්ම මගෙන් සයුරට ලොකු වැරද්දක් සිදුව බව මම දැනන් සිටියේ නෑ. පුතා ඔව අප්පච්චි කියන්න. මොකද අර ළමයා වැඩට ආවේ නැත්තේ? මන් දන්නේ කොහමද ඒක අප්පච්චි? මට ආරංචි ආවා. ඒ ළමයාට පුතා සලකන විදිය. පුතේ ඒ ළමයා. අයියෝ හරි හරි මම බලන්න මොකද උනේ කියලා. හරිනේ දැන්. අප්පච්චි කියන්න ගිය දේවත් අහන්න නැතුව මා එතනින් ආවේ සයුරු නැති අඩුකම මටත් හොඳටම දැනුණු නිසා. ඇගේ ලිපිනේ හොයා උදේම පිටත් උනේ මටත් ඇය නැතුව එක මොහොතක් ඉන්න බැරි බව දැනුණු නිසා. ලස්සන ගම්මානයක් මැදින් ලස්සන පුංචි ගෙයක් අහම්බෙන් වගේ ඇගේ නිවස කියලා සනාථ කරගත්තේ ඇය වෙලා ඉනට වෙලා ඉඳන් ඉන්න බව ඈතින් දුටුව නිසා. මා වාහනේ නවතා සයුරු ළඟට ලං වූයේ ඈටවත් නොපෙනී. සයුරේ තමුන් ඇයි මෙහෙ ආවේ? සයුරේ මොකක් දුනේ? මං කෑ ගහ නිසා නම් ඔයා ඔෆිස් නොයන්නේ. මට සමා වෙන්න සයුරේ. සමා වෙන්න? මොකක්ද මහත්තයෝ සමා වෙන්න කියන්නේ? යන්න යන්න මෙතනින් යන්න. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ හෙට ඉඳන් තමුන් ඔෆිස් එන්න ඕනේ ඉච්චරයි. මොකටද මහත්තයෝ ඔයාට බයේ තවත් ඉඳලා මගේ තාත්තා තවත් අසරර කරන්නද? ආ මේ මොකද්ද ඒ කතාව? මං කොහොමද මේ ඔයාගේ තාත්තා වසනර කරේ? නැත්තේ මොකද? තමුන් මට ඔෆිස් එන්න කියලා උදේම ආවේ නැති වුණාම හවස් වෙනකන් තියාන වැඩ ගත්තා. ඔයාට වගේ මට යාන වාහන නැහැ. එන්නේ පයින්. බස් එක ගියොත් එහෙම ගොඩක් පරක්කු වෙනවා. ගෙදර වැඩ කළා මගේ තාත්තා අසනීපෙන්. තාත්තගේ බෙහෙත් වෙලාවට දෙන්න ඕන නිසායි මං ඉක්මනට යන්නේ. ඒත් මේ ටිකේ වෙලාවට බෙහෙත් ටික දී ගන්න මට බැරි වුණා. ඔයාගේ වැඩ නිසා මගේ තාත්තගේ අසනීපෙ තවත් වැඩි වෙලා. ඩොක්ටර් බැන්නා වෙලාවට බෙහෙත් ටික දෙන්න කියලා. මගේ අම්මට තේරෙන්නේ නැහැ බෙහෙත් ටික හදලා දෙන්න. මං ඒක කියන්න යනකොට කවදාවත් ඔයා ඇහුවේ නැහැ. මගෙන් රෑ වෙනකන් ගාමන්ට් එකේ නැති වැඩක් කරව ගත්තා. දඩුවම් කියලා ඔයා ලොකු දඬුවමක් මට දුන්නේ මහත්තයෝ. අනේ අනේ සල්වි මං දන්නේ නැහැ දෙයියනේ. යන්න මෙතනින් යන්න. මං ඔයාගේ තාත්තා හොඳ කරනවා සයුරි. ඔයාගේ අම්මා තාත්තව මං පණ වගේ බලා ගන්නවා. මට සමාව වෙන්න සයුරි. මුල් කාලේ වා මට ගොඩේ කෙල්ලෙක් වුණා. පස්සේ මට ඔයාව නොදක ඉන්න බැරි වුණා. ඒත් මගින් වැරද්දක් කියලා තියෙනවා. ලොකු වැරද්ද. මම ඔයාගේ තාත්තා හොඳ කරනවා සයුරි. මාව විශ්වාස කරන්න. නැහැ මහත්තයෝ. මේ කරපු උදව් හොඳටම ඇති. පින් සිද්ධ වෙයි. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අපි වගේ දුප්පත් අය ඔයාලට විහිළුවක් විතරයි මහත්තයෝ.
मगे दुपत कमनी साय ओया कियपु कियपु देवा लोकम मंग करे सही सही मंग वाटा आदरे ऐ मेहम कराने यान न मितनी मंग ऑफिस से के टेन काम मटे वादे ढूँढना ते हदने दह पार अकितरे आवनवा ऐतकुटो आदरे हितुने नेत्त मंग वाटे गुड़ाक कातरे करा माँ ओयागे सेक्रेटरी विधिहट लकुसे पात करे ओया हदा करने कियला मट लकुसे ओया वो बार दुन्ने एक एंग मट वागे ना आदरे आक्याते होना एत मागे ताता होंदेट्टे मासनी पोना ए ओया निसा मंग कीने दे आन्नो को सायरी माटा हान्ना किसी दे आक ने माँ सायरी हर आन्ना हरा होंदे पहारत दुन्ने सायरी गेती मुरान्लो के मनी साय ඇති ඇති තමුසු කියන හැමදේම මං අහන් හිටියා මං අදී වැරද්දක් වුණා තමයි මං හිතලා කරේ නෑනේ අඩු මං තමුසු ඉන්නේ සිටුේෂන් එක දැන් දැනන් හිටියේ නෑ තමුසුගේ ලයිෆ් එක මොන වගේද කියන්නත් දැනන් හිටියේ නෑ තමු මේවා හැමදේම හංගන් හිටියට මාවද පලිය මං අතින් වුණ වැරද්ද නිවැරදි කරන්නයි මං හදන්නේ ඒත් එකරි ඉඳ දෙන්නේ නෑ කියන්නේ තින මහන් තත්ත්වකම තමුසෙගේ දැනගන්නවා මං කීවොත් දෙයක් කීවමයි මෙහෙනම් අනේ මාව කොහෙද මේ අරන් යන්නේ අතාරින්න මාව අනේ සර් අතාරින්න දැන් අය දැන් සර් කියන්නේ ඉතල කිව්වේ මොකද්ද හ්ම් මොකද මේ මහත්ය කියලා නේ දැනුත් එකම කියනවා ඉතින් දෙයනේ මාව අතාරින්න අන්න තමුගේ ගෙදර මං සයිරුවත් ඇදගෙන සයිරුගේ පුංචි නිවසට ආවේ ඇගේ දෙමව්පියන් සමග කතා කරන්න මේ මහත්ය කවුද अम्मे मम्मे सैर वेड करें ऑफिस के सर अने महत्या इन्ने तुरट वाड़ी वेन्न एक रे कमन ने अम्मे मम्मे आवे अम्मा के इंदिया कहन ये मुखद महत्या अपे के लिए तीन वरदा कत्तु नाद ये मुखद ने अम्मे सैरु की तात्ता सनी पाई के लहान ने लेबुना ඒකයි මේ මං ආවේ ඇත්තටම අම්මේ තාත්තගේ ළේ සනීප කරන්න පුළුවන් වෙයි මම මේ අම්මගෙන් ඇහුවේ මට ඒ දේ කරන්න ඉඩ දෙනවද කියලා මොකද මේ සයුර කියන්නේ අපි ඔෆිස් එකේ වැඩ කරන හොඳ ළමෙක්නේ ඉතින් එයාට පොඩි උදව්වක් කරන්නයි අපිටත් ඕනේ හනේ දෙයනේ මහත්තයා ලොකු දෙයක් මගේ මිනිස්සයා සනීප කරගන්න පුළුවන් නා මේ කෙල්ල අන්ත දුක් විඳිනවා මහත්තයා ලොකු දෙයක් අම්මේ ඒ සයිරි මේ ඒත් මේ නෙමේ දැන් අම්ම කැමැත්ත දුන්නානේ එහෙනම් එච්චරයිනේ ඒ මෙතෙන් සිට කතාව වර්තමානයට තාමත් කතාවේ මගක් පමණක් ලියලා තියෙන මේ පොත මං හරි ආශාවෙන් කියවුවේ අපේ අතීතය නැවත නැවත මතක් කරමින් අන්තිමට යා මගේ තාත්තා හොඳ කරා මගේ අම්මා තාත්තා ගැන ආදරෙන් බැලුවා ඉතින් අපි දෙන්නම අන්තිමට විවාහ වුණා අවුරුදු තුනේ පුංචි කොළු පැටියෙකුත් අපිට ඉන්නවා කවදාවත් නොහිතපු විදිහට මට යාව ලැබුණා අද මගේ ජීවිතේ සම්පූර්ණයි ආදරණීය දුවක් බිරිඳක් මවක් ලේලියක් විදිහට මම පෙනී සිටිනවා ඉතින් ඒ සම්පූර්ණ නැති කතාවේ ඉතුරු ටිකේ පුංචි සාරාංශ කොටසකුත් මතක් කරගනිමින් මම නැවතත් නිවස වෙතට ගියේ මගේ පුංචි පුතා අදම අනේ මගේ චූටි කොල්ලා මොකද මේ අඬන්නේ බලන්නකෝ තාත්තා හොඳට දොයි අනේ හැබෑවට මට ඇහෙනවා අම්මයි පුතා එකතු වෙලා මට බනිනවා නේද අද වැඩට යන්නේ නැන්ද නැගිටින් නැගිටින්න අනුගේ කේලම් හොයන්න නැතුව නේද පුතේ එහෙමද මැඩම් බෑ අද මං නිවාඩු අපි අද ගමනක් යන්න. ඒ කොහෙද අනේ ෂොක්නේ. අපි යනවා පුතාගේ අච්චි අම්මා සීය බලන්න.
ඒකනම් හොඳ අඳාස. කලින් කියන්න එපා මං ඔයාලගේ අම්මා ආසම කෑමක් හදනවනේ. එහෙනම් අරගෙන යන්න. ඒ මනුස්සයාට අපිට වගේ කෑම එපා කරන්න දදන්නේ. අනේ මේ මේක අපේ පුංචි කැදැල්ල. ආදරේ සතුට පිරුණු ලස්සන කුරුළු කොටුවක් වගේ. මේ අපේ කතාව. ඒ නිමවට පත්වන්නේ පින්න ප්‍රඩක්ෂන් ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන පින්න මතක අඩවියසේ විකාශන ලක්වන කතාංග මාලාවේ 65 වෙනි දිගහැරීම වූ අපි ආදරේ කතාංග මාලාවයි. එහි ත්‍රිපිට පත්‍ර රචනය කළා විහංගී නදීෂා, හඬකැවීම මන්සෙන් සහයෝගය ලබා දුන්නා දෙලිනි සෙව්වන්දි, නොත් ඔස්කා, ගයන් අනුරාධ, සඳරු ජයවිර, සන්ධ්‍යා ප්‍රනාන්දු, ශලනී මුතුකල සමගින් කෞශල්‍යා රත්නායක. සංස්කරණය කළා තිසාර කස්තුරයන්චිගේ. සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දුන්නා රුවන් රත්නායක. ඉතින් මෙවැනි කතාංග මාලාවක් ඔබගේ ආලින්දයට රැගෙන ඉන්නට තිරය පිටුපස සිට අති දෙවන්ත ශක්තියක් එකතු කරන බුද්ධික පින්නතුව ඇතුළු පින්න කණ්ඩායමටත් මෙවැනි කතාංග මාලාවක් ගුවන් සිසාරා ගුවන්ගත කරන්නට නිරන්තරයෙන්ම ඇප් කැපවෙන සියහඬ ගුවන් විදුලි නාලිකාවේ සභාපතිතුමිය ඇතුළු සියහඬ කාර්ය මණ්ඩලයටත් අපි අපගේ කෘතහස්ති ස්තුතිය පුද කළ යුතුයි තිබෙනවා. එහෙමනම් ලබන සඳත් රාත්‍රී 9ට මෙවැනි කතාංග මාලාවකින් හමු වෙනතුරු සමුගෙන යන්නටයි සූදානම. ආයුබෝවන්. तारकाहीन आसे पार क्यूआ ससरे अतल्ला दुरागिवाया माता दरे पार हुआ हे तुम्हुआ सतुटे हित दलवा सैलन में सुसुम पवा वसंते के नाम नाम अनंते की आंदरे मलक से भी प्रेम जीवित එක කෝල දැනෙනවතිලා දරදනු හිත ආදරේක දැවටිලා කලබල වෙන සෑම වේලේ හද පාර ඔය පපුවට ආදරේද තව ඕනා යාවේ නාදට සරසා මාල පළඳා दलवा बलन आदर किया है तुम पिरोही वसंते के नाम नाम
अनंते किया यादरे मलक से बीते जीवते රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ